අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සරස්තල ජනතාව ගාලු මුවදුරට රැස් වෙමින් සිටී ගාලු මුවදුර නඩත්තු කටයුත්තක් හේතුවෙන් වසා දමයි අදත් රට පුරා උද්ඝෝෂණ කතෝලික පූජක වරුන් කන්‍යා සොහොයුරියන් වීදි බසී සතොසෙත් බඩු නැද්ද අද කපන්නේ පැය දෙකයි අඳුරට හුරු ඌ වෛද්‍යවරු ශේෂ්ත්‍ර ගැන දැනුමක් ඇති පුද්ගලින් රට ගොඩ නැගීමට එක්විය යුතුයි විද්වත් වෘත්තිකින්ගේ සංගමය අවධාරණය කරයි කාලගුණයත් කැළඹෙයි මාතලේ ගල් වලක් නායයයි ගමනාගමනයටත් බාධා සුපිරි නළු විල් ස්මිත් ඔස්කා උළෙල වසර 10කට තහනම් රුසියානු හමුදා ඩොන්බාස් කලාපයට පහර දීම ආරම්භයි ප්‍රථමයෙන් දේශීය පුවත් වත්මන් රජයට එරෙහිව ජනතා විරෝධතාවයක් ගාලු මෝදර පිටියේදී සංවිධානය කර තිබෙනවා අද උදැසන සිට එම ස්ථානයට පැමිණෙන ජනතාව රජයට එරෙහි විවිධ සටන් පාඨකීමෙන් විරෝධතාවයේ නිරත වී සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ කෙසේ වෙතත් ගාලු මෝදර පිටියේ එක් කොටසක් නඩත්තු කටයුත්තක් හේතුවෙන් වසා දමා ඇති බවද වාර්තා වෙනවා වත්මන් රජයට විරෝධය පළ කරමින් රටපුරා ජනතාව දිගින් දිගටම උද්ඝෝෂණවල නිරත වෙනවා. අද දිනේ ගාලු මෝදුර පිටියට රැස් වී ජනතාව උද්ඝෝෂණයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ගාලු මෝදුර පිටිය අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. අද පෙරවරු වී සිට පැමිණි ජනතාව ගාලු මෝදුර පිටිය ඉදිරි පිටට රැස් වී මෙලෙස සිය විරෝධය පළ කර සිටියා. අපි හැමෝම දන්නවා මේ අවස්ථාවේ රටේ උග්‍ර තත්ත්වයක් පත්වලා තියෙන ලොකු ව්‍යවසනයක් වෙලා තියෙන ආර්ථික වශයෙන්. ඉතින් මේ තත්ත්වයේ යටතේ අපේ දකින්න රටේ නායකත්වය. රටේ නායකත්වය මිනිසුන්ට බොරු කියනවා, ගෝල් ෆේස් එක සංවර්ධනය කරනවා කියලා වහලා දාලා ජනතාවගේ බලය කකුලන්න හදනවා. මෙහෙම නායකත්වයක් නෙමෙයි මේ රටට අවශ්‍ය. පැහැදිලි සලස්මක් ඇතුව, පැහැදිලි දැක්මක් ඇතුව රට ඉදිරියට ගෙනියන්න මේ ආර්ථික ව්‍යවසනයෙන් ගොඩ ගන්න පුළුවන් නායකත්වයක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය නායකත්වය අපි ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ කැබිනට් මණ්ඩලය තුල දකින්න. ගෙදර යන්න කරන්න කරන්න පුළුවන් ආකාරයට දෙන්න මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙලා මිනිස්සු හැටියට අපි මේ එකතු වෙලා තින්නේ කිසිම පාර්ශ්වපක්ෂ ભેදකින් තොරව අධමේ ජනතාව රැස්සලා ඉන්නේ මේක දේශපාලන තොරව අරගලයක් ඇත්තරම තරුණ පිරිස එකතු වෙලා අපිට රටේ වෙනසක් අවශ්‍ය නිසා මොකද මේ යන සිස්ටම් එකත් එක්ක මේ රටේ තරුණ වැයට රටේ ඉන්නත් නැ රටෙන් යන්න විදියකුත් යන්න ඩොලසුත් නැ ඉතින් එහෙම තත්ත්වයක් උඩ තව අවුරුදු 10ක් 20ක් ඉස්සරහට බලද්දී අපේ කිසිම රජයේ ආයතනයකට නැ ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් මේ රට ඉදිරියට ගෙනියන්න තව අවුරුදු දුන්නකින් මේ ආණ්ඩුව ඉවරනොත් එහෙමයි ඊගාවට එන ආණ්ඩුවත් ඒගොල්ලන්ට කැමති විදිහට රන් කරන්නේ අපිට නැ එක ප්ලෑන් එක අවුරුදු 10කවත් සලස්මක් මේක ඉදිරියට ගෙනගෙන යන්නේ ස්පෙෂලි ටුවරිසම් වලට ඉතින් මේ වැටෙන රට ගොඩ ගන්න තරුණයින්ට ආරාධනා කරනවා මොකද කලින් ජෙනරේෂන් එකට කියලා වැඩක් නැ මේක අපිම හදන්න ඕන අපිම අපේ රට හදමු වෙන කවුරුත් හදනකම් බලන් ඉඳලා හරියන්නේ නැ මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මහරගම නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා විවස්ථාවේ තියෙන විධායක ජනාධිපතිවරයාට තියෙන බලතල
මේ ජනතා විමුක්ති පෙරමුණ ගම්පහ නගරයේදී සංවිධාන කර තිබූ විරෝධතාවයයි. රට ගොඩනැගීමට නම් විශේෂාස්ත්‍රය පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයන් පත් කිරීම අවශ්‍ය බව විද්වත් වෘත්තීය කේන්ද්‍රයේ සංගමය පවසනවා. ඒකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තීරණ ගැනීමේ දුර්වලත්වය, නායකත්වයේ දුර්වලතා සහ අවිනිශ්චිතභාවය හැම තැනකම පැතිරලා ගිහිල්ලා තියෙන ක්‍රමවේදයක් තමයි අපි දැක්කේ. උද්ඝෝෂණවල නිරත වෙනවා. නිරත වෙමින් කියන්නේ ජනාධිපතිවරයාට සහ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 225 දෙනාටම ඉල්ලාස් වෙන්න කියලයි. විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ යෝජනාවක් හැටියට අපි කියනවා විෂයපත්‍ය හොඳින් දන්නා පුද්ගලයන් කොට්ටාශයක් අපි මේ කැබිනට් එකට ගේන්න ඕන. මේක නිකන් කරන්න බෑ. ඒ කියන්නේ අමාත්‍යවරුන් හැටියට ඉන්න ඕන මුලින්ම. ඉතින් ඒක කරන්න නම් පළවෙනියටම ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරුන් හැටියට පාර්ලිමේන්තුවට පත් වෙන පුද්ගලයන්ට අපි යෝජනා කර හිටිනවා ඒ අය තම ක්ෂේත්‍රයේ ඉතා පළපුරුදු අධ්‍යක්ෂීම් අයව මේ තනතුරු වලට පත් කරගන්නයි කියලා. ඉතින් ඒක කරන්නේ කොහොමද? ඒක කරන්න නම් මේ සියලුම පක්ෂ පාට ભેදයකින් තොරව ඒ කට්ටිය මේ රටේ සුභසිද්ධිය සහ මතු අනාගත පරපුරේ සුභසිද්ධිය සඳහා මේ ගැන හිතලා බලලා මේ අවස්ථාවේදී එවැනි ක්ෂේත්‍රයේ දැනුමක් පළපුරුද්දක් තියන අයව මෙතනට ගේන්න ඕන. පාස්කෝ ප්‍රහාරයට යුක්තිය ඉල්ලා සහ වත්මන් රජයට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබෙනවා. ඒ කතෝලික පූජකවරුන් සහ කන්‍යාසෝරියන්ගේ මූලිකත්වයෙන් පාස්කු ප්‍රහාරයට යුක්ති ඉල්ලා සහ රටේ තිබෙන වත්මන් තත්ත්වයට විරෝධය පළ කරමින් කතෝලික පූජකවරුන් සහ කන්‍යාසොහොරියන් මෙන්ම ජනතාව එක්ව දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දින විරෝධතා සංවිධානය කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් වහාම රටට හෙලි කරන ලෙස බල කරමින් විරෝධතාවයක් ආරම්භ කෙරුණා. ඒ මීගමෝ කටුවා පිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගේ පුද්ගලයන් මිහිදම් කළ සුසාරු භූමිය සිට කොච්චිකඩේ දේවස්ථානය දක්වා ගමන් ආරම්භ කරමින් අද රජය බලයේ ඉන්න රජය එදා ඡන්දයට ඉදිරිපත් වෙද්දී ඒ සිද්ධිය සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ පාවිච්චි කළා. ඒගොල්ලෝ ජාතීන් අතර සැකය ඇති කරන්නට කටයුතු කළා. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව විවිධාකාරයේ බය ඇති කිරීම කරන්නට උත්සාහ කළා. මහ විනාශය පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන් කියලා. දැන් අපිට එළිදරව් වේගන යනවා කුමන්ත්‍රණකාරයෝ කවුද කියලා. ඒ කුමන්ත්‍රණකාරයන්ට බලය අල්ලගන්න පුළුවන්. නමුත් බලය ආරක්ෂා කරගන්න බැහැ. ඒ නිසා වෙන්නට ඇති අද වෙනකොට මේ රට කොයිම ආකාරයකටවත් ඉදිරියට ගෙනියන්න බැරි වියාකූල තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එමෙන්ම පීඩිත රටවැසියන් වෙනුවෙන් අපි පෙළගැසුම යන මැයින් විරෝධතා පාගමනක් අද උදෑසන වාද්දුවේදී ආරම්භ වුණා. මේ රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානෙන් ආරම්භ වූ විරෝධතාවයයි. ඇමතිවරු සභාපතිවරු මොනවා කිව්වත් තවමත් රට පුරා ඉන්ධන හිඟයි. දවස් ගණන් සති ගණන් ජනතාව ඉන්ධන පොලිම්වල. ජනතාව නම් කියන්නේ දැන් මේවා කියන්න කෙනෙකුත් නැහැ, අහන්න කෙනෙකුත් නැහැ කියලයි. මේ අතර අද දින විදුලි කප්පාදුව පැය දෙකකට සීමා කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
උග්‍ර වෙමින් පවතින ඉන්ධන අර්බුදය හමුවේ තවමත් ජනතාවට පොලිමේ ඉන්න සිද්ධ වෙලා. පොලිම් නිසා මේ වෙනකොට මහපාරේ දැඩි රථවාහන තදබදයකුත් ඇති වෙලා. මහපාරේ කාලය ගත කරනකොටත් පිච්චෙන්නේ ඉන්ධන කියලා බලධාරින්ට මතක් කරන්න ඕනේ. එතකොට ඉන්ධන පරිභෝජනය ඉහළ යනවා. වෙනදා ලීටරයක් ගහලා කිලෝමීටර් 10ක් 15ක් දුවපු වාහනවල රථවාහන තදබදය නිසා පාරේ ඉඳලම තෙල් ටික ඉවර වෙනවා. මේකෙනුත් වෙන්නේ අමතර පිරිවැයක්. හැබැයි බලධාරින්ට නම් වගේ වගක් නැහැ. එයාලා කියන්නේම බෝලි වලට අරන් යන නිසා ඉන්ධන ඉවර වෙනවා කියලා. මේ දේවල් පේන්නේ නැහැ. කියන්නේත් ඇති වෙන්න තෙල් තියනවා කියලා. හරි ඇති වෙන්න තෙල් තියනවා නම් ඇයි බෙදන්නේ නැත්තේ? මේ බෙදීමේ ජාවාරමක් තියනවා කියලා අපි මීට පෙරත් මතක් කළා. අදත් කියන්න තියෙන්නේ ඒකමයි. මේ ඉන්ධන බෙදීමේ තියෙන ජාවාරම නැවැත්ුවේ නැත්නම් මේ අර්බුදය දිගටම පවතීවි කියලා නම් කියන්නම වෙනවා. තෙල් අර්බුදය නිසා හටගත් විදුලි කප්පාදුව හේතුවෙන්ද ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. අද දින විදුලි කප්පාදුව පැය දෙකකට සීමා කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කර තිබෙනවා. අප්‍රේල් මාස 13 14 15 යන තෙදින තුල විදුලි කප්පාදුව සිදුවන්නේ නැති බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ. මේ අතර මෙට්‍රික් ටොන් 60000ක ධාරිතාවයකින් යුත් ගල්ලඟුරු නෞකාවක් ගල්ලඟුරු ගොඩබා ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් ලක්විජය බලාගාරය අසල මුහුදේ නවතාගෙන සිටින බවට තොරතුරු වාර්තා වනවා. මීට හේතුව වූයේ ශ්‍රී ලංකාව තුල දැනට පවතින දරුණු විදේශ විනිමය අර්බුදයයි. ආසන්න වශයෙන් ඩොලර් මිලියන 17ක ගෙවීමක් මෙම නෞකාව සම්බන්ධයෙන් කිරීමට තිබෙන අතර යම් හේකින් එය පැහැර හැරිය හොත් නෞකාව නැවත හරවා යාමේ අවදානමක් මතු වී තිබෙනවා. යම් හේකින් එලෙස සිදුවුව හොත් ඉදිරි සතියේ පැමිණීමට නියමිතව තිබෙන ගල් අඟුරු නෞකාවන් දෙක සඳහාද අහිතකර ලෙස එය බලපාන බවයි විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද විදුලි කප්පාදුව ගැන අදහස් පළ කළා. ඒ අඳුරේ ඉඳිමින් ආණ්ඩුවේ වැරදි සහ අදූරදර්ශී මූල්‍ය කළමනාකරණය නිසා අද මුළු රටම තාම අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා ඒක සෞඛ්‍ය රටේ සෞඛ්‍ය සේවාවටත් එකසේම බලපාලයි. මේක නිසා රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ සහ ජීවිත ආරක්ෂක ඖෂධවල බරපතල හිඟයක් ඇති වෙලා තිනවා. ඒ තවදුරටත් උග්‍ර වෙමින් පවතිනවා. ඒ වගේම විදුලි බලය ඇනහිටල තියෙන වෙලාවට විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන වල බරපතල හිඟයක් තියෙන නිසා ශල්‍යාගාර වගේ විදුලි අත්‍යවශ්‍ය ස්ථානවල කටයුතු පවත්වාගෙන යාමට බරපතල අපහසුතාවක් ඇති වෙලා තිනවා. ඒක නිසා සාමාන්‍යයෙන් කරන ශල්‍ය කර්ම ප්‍රමාණය පුළුවන් තරම් සීමා කරලා හදිසි අත්‍යවශ්‍ය ශල්‍ය කර්ම පමණක් ක්‍රියාත්මක කිරීමට සිදු වෙලා තිනවා. ආණ්ඩුවේ මැති ඇමතිවරු කිව්වා අඩුවක් නැතුව සතස අලිවිසල් වලින් බහඬ මිලදී ගන්න පුළුවන් කියලා. දැන් එහෙම කිව්ව ඇමතිවරුන් හොයා ගන්නත් නැහැ. ඒ අයගේ ඇමතිකමුත් දැන් නැහැ. සතසේ විතරක් නෙවෙයි හැමතැනම අත්‍යවශ්‍ය බහඬ හිඟයි. ඒකයි ඇත්ත. රට තුල අත්‍යවශ්‍ය බහඬ වල හිඟයක් තිබෙනවා. අත්‍යවශ්‍ය බහඬ ගන්න ජනතාව මේ දිනවල ඉන්නේ දෙගු පොලිම් වල. ජනතාව නම් කියන්නේ සල්ලි දීලවත් Tamanට අවශ්‍ය බහඬ ගන්න මේ කල්ලේ බෑ කියලායි. ඒ වෙළඳපළේ ඇති බහඬ හිඟේ නිසා ආණ්ඩුවේ වගකීවේතු මැති ඇමතිවරු නම් පසුගිය කාලයේ පුරාවටම කිව්වේ කොහේ නැති වුණත් ලාභයට සතුසෙන් බඩු ගන්න පුළුවන් කියලායි. නමුත් දැන් නම් තත්ත්වය ගොඩක් වෙනස්. ඇමතිවරු කිව්ව සතුස අලිවිසල් වලත් දැන් අත්‍යවශ්‍ය බහඬ හිඟයි. මේ හොරණ සතුස අලිවිසල ජනතාව මිලදී කන්න අත්‍යවශ්‍ය බහඬ කිසිවක් එම අලිවිසලේ තිබුණේ නැහැ. මේ නිසා ජනතාව පත්වී තිබුණේ දැඩි අසීරුතාවයකටයි. රජයේ ආයතන වලට පඩිගවන්නේ අපිනේ. මේ මිනිසුන්ගේ මොකටද පියාගෙන මේවා අරින්න බඩු නැත්තම්. එක බෝඩ් එකක් ගහන්න ඕනේ බඩු නැහැ කියලා. ඔව්. එතකොට ටීවී වල රේඩියෝ වල කියන අර දවස් සහට සහන මල්ල නෙමෙයි නියම මිලට ගන්නවා මේවා බඩු නැහැ. දැන් මාස දෙකක ඉඳන් මම සැරින් සැරේ අවිලා යනවා බඩු නැහැ. ගේට බෙතෙන්ට දොර ළඟට එනකොටම කියන්නේ මොකුත් නැහැ ඇතුලේ අන්නේපා කියලා. මේ හොරන දාතසේ හාල් නැහැ පරිප්පු නැහැ සීනි නැහැ වැඩක් නැහැ මේ අවදි වුණා සතු සිනා වැඩක් නැහැ කිසිම බඩුවක් නැහැ සතු. ඕනි තරම් අරක්කු නම් තියෙනවා. මේක තන්දෙරේ නේ. උදේට අරක්කු තමයි බොන්නේ. ලඟ ඉන්නේ සිංහල අලුත් අවුරුද්ද. මෙහෙම ගියොත් ගෙදරක වෙනදට හදන කිරිබතවත් හදාගන්න බැරි තත්වයක් ජනතාවට උදා වෙයි. දැන් රටේ ජනතාව ගැන බලන්නේ කවුද? පවතින වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපය තුළදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර මාතලේ ප්‍රදේශයේ විශාල ගල්වලක් නායාමට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.
ඉස්පයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදී තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර මෞසකෙලි සහ කාසල්රි ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට අධික වැසි ඇදහැලිමින් පවතිනවා. सूर्यव प्रदेश अदहलू अधिक वर्षापतन समक निवास रसकट हानि सिधुति वार्तावाणे मेतर मतल वटकोट प्रदेश विशाल गलफला अद पेरवे नायमट लाखुना मेहेवे मार्गे गमनागमन कटियत संपूर्ण अनहिति बवाय वार्तावाणे गालो मोदर पवत्न जनता विरोधतावे नवतम दर्शन मेवन अपट लेति बनवा अपसोदनाम एम दर्शन वेत दैन यमुआन ගාලමෝදර පැවැත්වෙන ජනතා විරෝධතාවයේ තවත් දර්ශන අපවිත ලැබෙමින් තිබෙන අපසෝදානම් දැන් එම දර්ශන වෙත යොමු වන්න. Go!
මේ ඔබ දකිමින් සිටින්නේ ගාලු මෝදර ජනතා විරෝධතාවයේ නවතම දර්ශනයයි. අපට තවත් දර්ශන කිහිපයක් ලැබී තිබෙනවා. අප සූදානම් දැන් එම දර්ශන වෙත යොමු වන්න. ගාලුමෝදර ජනතා විරෝධතාවයේ නවතම දර්ශන අප ලද විකස ඔබ වෙත ගෙනීමට සූදානම්. රැඳ සිටින්න සියත විශේෂ ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.